අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරි කාලය තුළදී මහානායක හාමුදුරන් වහන්සේලාට පිළිගැන්වීමේ අවස්ථාවට අපි සූදානම් කරලා තියෙනවා. ඒ වගේම මේක සමාජගත කරන්න ජනතාවට ලබා දීම සඳහා වැඩි පිළිවෙල අපි සූදානම් කරලා තියෙනවා. ඒ වගේම අපි ඒකෙදි පැහැදිලිව සඳහන් කරලා තියෙනවා රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීම පිළිබඳව. ඒ වගේම බුද්ධාගමට දෙන ස්ථානය පිළිබඳව අපි පැහැදිලි කරලා තියෙනවා. එතකොට රටේ ආර්ථිකය ගොඩනගන්නේ කොහොමද කියලා පැහැදිලිව අපි සඳහන් කරලා තියෙනවා. හැබැයි අපි කොහේවදවත් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ බොරුපොරොන්දු කොහේවත් අපි සූදානම් කරලා නැහැ. ඒ වගේම රණවීරු ආරක්ෂා කරන්න අවශ්‍ය වෙන වැඩපිළිවෙල අපි සූදානම් කරලා තිනවා. මා නාමල් රාජපක්ෂ මහත්තයත් කියනවා මේ එතුමා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව එතුමා පැහැදිලි කරනවා මේ රටට අනවශ්‍ය දෙයක් තමයි 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. ඒක ඒ වෙලාවේදී ඉවත් කිරීමේ හැකියාව තාත්තට තිබුණා. ඉතින් තාත්තා කරේ නෑ නේක. කරේ නැති නිසා මේ ප්‍රශ්න කොටකට මූණ පාන සිද්ධ වෙලා තියෙන්නේ. සා එතුමාටත් අපි කියනවා එතුමාත් පැහැදිලිව කියන්න 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරනවද නැද්ද කියලා රටේ ජනතාවට පැහැදිලි කරන්න කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ආර්ථිකයක් කළමනාකරණය කරන්න ඕන ක්‍රමවේද පිළිබඳව අපි මේ ප්‍රතිපත්තිය හදලා තියෙනවා. ඔබට ඉදිරි කාලෙදී බලා ගන්න පුළුවන් රටේ ජනතාව බුද්ධිමත්ව කටයුතු කරන්න කියන කාරණා තමයි මේ වෙලාවේදී විශේෂයෙන්ම මේ ඡන්දයේදී පැහැදිලි කරන්න තියෙන්නේ.